පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල අරක්ගත්තු වැරදි ප්‍රවෘත්තියක් තිබුණා. ඒ ප්‍රවෘත්තිය තමයි සෝමසිරි මැදගෙදර කියන මේ ප්‍රවීණ කලාකරුවා, ගායන වේදියා, සංගීත අධ්‍යක්ෂවරයා ජීවතුන් අතරින් වියෝ වුණා කියලා. ඒවට පෝස්ට් හදලා විවිධ උදවිය ඒ පෝස්ට් සමාජගත කළා. ඒ ප්‍රවෘත්තිය සහ මුලින්ම වැරදි. ඒ වැරදි බවට මේ වෙන විට සමහර කෙනෙක් දන්නවා. ඒකම යුතුයකමක් හැටියට අපි එතුමාගේ තත්වය මේ විදියට සිරස FM ඔස්සේ, නැත්නම් සිරස FM YouTube channel එක ඔස්සේ, සිරස FM Facebook එක ඔස්සේ වාර්තා කරන්න හිතුවා. දැන් එතුමා බොහොම ලස්සනට පෙර සිටි ස්වරූපයෙන්ම මෙතන ඉන්නවා මං ගාව. අයිබන්. අයිබන් අයිබන්. දැන් මේ මොකක්ද ඇත්තටම වුනේ? මේ ඇත්තටම නියල්වලි මටත් හිතාගන්න බෑ මොකද්ද වුනේ කියලා. මොකද මට ඊයේ උදේ ඉඳලා කෝල්ෙන්ට පණ ගත්තා එක දිගට දුරකතෙන්ට මොබයිල් එකටයි මේ ගෙදර ෆෝන් එකටයි. පස්සේ බැලින් නම් මේ සමහර කට්ටිය ආඩනවා, සමහර කට්ටිය බොහොම බයෙන් කතා කරනවා, වට වහින් හොරින් කතා කරනවා. ගෙදර තාත්තා සනීපෙන්ද, ගෙදර තාත්තා ඉන්නවාද, එහෙමනේ පණ්ඩිට එක දිගට වැලක්. පස්සේ බැලින් නම් කවුරු හරි කෙනෙක් මේ ෆේස්බුක් එක හරහා දාලා තියෙනවා මම අන්තරාමනා කියලා හදිස්සි. ඉතින් පහුගියදාට මම ඇත්තටම ලොකු ඔපරේෂන් එකක් කළා. මම අපේක්ෂා රෝහලින් ප්‍රතිකාර අරන් දැන් ගෙදර ඉන්නේ. දැන් සුවතට හැරිමින් ඉන්නා 80%ක් දැන් මට හොඳයි. ඉතින් මේ අතුරුතර තමයි ඊයේ මම අන්තරාමනා කියලා තමයි දාලා තියෙන්නේ ෆේස්බුක් එකේ මූණ පොතේ. ඉතින් ඒ මොහොතේ ඉඳලා මේ කොටත් තාම එක දිගට දුරකතන මේට නාද වෙනවා. වරින් වර ඉතින් උත්තර දීලා මට කෙලවරක් නෑ. දැන් ඊට පස්සේ බැරිම තැන මම ඊයේ මගේ කටහඬ මේ දාලා වොයිස් කට් එකක් දැම්ම ෆේස්බුක් වලට. මම හොඳින් නිරුපද්‍රිත ජීවත් වෙනවා කියලා. ඉතින් ඒක ඒ පැය දෙකක් ඇතුළත 26,000ක් නරමලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු අවධානය යොදලා තියෙන මේ තොරතුරු මොකක්ද නැත්ත නැත්ත හොයන්න. ඔව්. දැන් මේ තවත් ප්‍රශ්නයක් සමහරලාට තියෙන්න පුළුවන්. ඔය කිව්වට දැන් නම් සින්දු කියන්න බැරුව ඇති. හරියට හරි ඒක කොහොමද දැනුනේ? දැන් ගොඩක් කට්ටිය හිතන්නේ ඇත්තනොද ඔය කියපු අදහස ගොඩක් කට්ටියට තියෙනවා. දැන් සිං කරන්න බැරුව ඇති, දැන් බොහොම අවුරු අසීමිතත්වෙන් ඉන්නේ කියලා. එහෙම එකක් නෑ, මට කිසි ප්‍රශ්නයක් නෑ. දැන් සින්දු 20-30ක් වුණත් එක දිගට කියන්න පුළුවන්, කිසි ගැටලුවක් නෑ. දැන් ඒ සෞඛ්‍ය තත්ත්වෙ මං ඉන්නවා. ඒ කියන්නේ පහුගිය දවස්වල පොඩි පොඩි ෂෝස් වලට සහභාගී වුණාද? එලි මහන ෂෝස් දැන් තාම නැහැ. තමයි තාම නැහැ. ඒ වුණාට සහභාගී වුණාද? මම ඇත්තටම දැන් ඊයේත් මේ පණිවිඩය යන අතරතුරත් මම ඊයේත් මේ මංගල උත්සවයකට ගිහලා සින්දු 9ක් කියලා තමයි ආවේ ගෙදර. මේ ඒ වගේම සාදේ කීපයකට සහභාගී වුණා මේ ගෘහස්ත ප්‍රසංග. ඉතින් කිසි ගැටලුවක් නැත්නම් මම ගීත ගායනා කරනවා. අවුලක් නැහැ. ඔව්. ඒක නිසා මේ නෑ බෑ වගේ දේවල් අපි හිතනක තේරුමක් නැහැ. මේ ඉන්නේ ඒ සෝමසිරි මැදගෙදර ප්‍රවීණ ශිල්පියාමයි. වෙන දමියක් අපි ගිනාලා මෙතන කතා කරන්නේ මේ. ඒ නිසා එතුමා සුවෙන්, එතුමා ජීවතුන් අතර. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා එතුමා නිරෝගී සම්පන්නව දීර්ඝායුෂ සමග මේ ක්ෂේත්‍රය ඇතුලේ තවත් චිරාත් කාලයක් රැඳී යුතුයි කියලා. සෝමසිරි මැදගෙදර මහත්මයා ජීවතුන් අතර සුවෙන් තවත් කාලයක් ජීවත් වෙනවා. ගීත ගයන්න සිරු දිනාට නිදුක් නිරෝගී ගීත ප්‍රාර්ථනා කර සිරු දිනාට.